චෙන්නයි කණ්ඩායම මේ වතාවේ IPL තරගාවලියේ ජයග්‍රහණ රැල්ල ආරම්භ කරන්නේ මහේෂ් මතීෂ දෙන්න කණ්ඩායමට එකතු වුණාට පස්සේ කියලා කිව්වොත් කවුරුත් ඒ දෙයට එරෙහි වෙන එකක් නැහැ. චෙන්නයි දිනන්නේ ඒ දෙන්න නිසාම විතරක් කියලා නෙවෙයි මේ කියන්නේ. චෙන්නයි දිනද්දී ඒ දෙන්නත් කණ්ඩායමේ හිටියා කියන එක. කොහොමhari මේ දෙන්න කණ්ඩායමට පැමිණීමත් එක්ක මිචෙල් සැන්ටර්, බෙන් ස්ටොක් වගේ වර්තමානයේ සීමිත පන්දු ආරපිටියේ ඉහළින් ඉන්න තුන් ඉරියව් ක්‍රීඩකයන්ට බංකුවේ ඉන්න වෙලා. තීක්ෂණලා පතිරණලා සෙල්ලම් කරනවා බලාගෙන බංකුවේ හිටපු එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක බෙන් ස්ටොක් IPL ගමන නිමා කරලා දැන් එංගලන්තයට යන්න සූදානම් වෙලා. අනුබඳුණු තරගාවලියට සූදානම් වෙන්න තමයි ස්ටොක් එංගලන්තයට යන්න සූදානම් වෙන්නේ. විදෙස් ආරංචි කියන්නේ චෙන්නයි කණ්ඩායම මූලික වටේ සෙල්ලම් කරන දිල්ලි කණ්ඩායමක අවසන් තරගයෙන් පස්සේ 2023 IPL තරගාවලියට සමුදෙන්න තමයි සූදානම. 2023 IPL තරගාවලියේ තරඟ දෙකකට විතරක් සෙල්ලම් කළ ස්ටොක් ඒ තරඟ දෙකේ ලොකු දෙයක් කරන්න සමත් වුණේ නැහැ. තරඟ දෙකේ පිත්තෙන් ලකුණු 7කුත් 8කුත් ගත්ත ස්ටොක් යවපු පන්දුවාරයට ලකුණු 18ක් වැදුනා. අවසන් වතාවට අප්‍රේල් මාසයේ 3 වෙනිදා තරගයට සෙල්ලම් කළ ස්ටොක් තාමත් පන්දු යවන්න තරම් හොඳ සෞඛ්‍ය තත්ත්වයක නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ තත්ත්වයක ස්ටොක්ට චෙන්නයි කණ්ඩායමට ඉන්න තියෙන අවස්ථා අඩුයි කියලා තමයි චෙන්නයි පුහුණුකරු ස්ටීවන් ෆ්ලෙමින් කියන්නේ. හිතන තරම් වැඩ පෙන්වන්නේ නැති මහේස් තීක්ෂණ අයින් කරලා ස්ටොක් ගන්නවා නම් හොඳයි කියලා තියෙන ඇතැම් අදහස් වලට ෆ්ලෙමින් ස්ටොක් ගැන කියපු කතාවේ හොඳ උත්තරයක් තියෙනවා. එතෙන්ද ස්ටොක් එනවා නම් තීක්ෂණ යන්න ඕන කියලා නෙමෙයි ෆ්ලෙමින් කියන්නේ. ස්ටොක් එනවා නම් මොයින් අලීගේ තැන්ට එන්න ඕන කියලා තමයි ෆ්ලෙමින් කියන්නේ. ස්ටොක්ගේ පන්දුවයි මේ හැකියාව දැන් තියෙන්නේ ඒ තරම් හොඳ තැනක නෙමෙයි. එයා අපිට ඉන්න හොඳ ප්‍රතිකරණ ආදේශකයක්. හැබැයි මොයින් අලි හොඳින් පන්දු යවමින්ුයි සිටින්නේ. ඒ නිසා අපි කණ්ඩායමේ සම්බරතාව ගැන සැලකිලිමත් වෙලා ස්ටොක් එළියේ තියෙනවා. කල්කටා කණ්ඩායමක තරගේ පරාදු වුණා කියලා කණ්ඩායම වෙනස් කරන්න ඕන නැහැ කියලා තමයි ෆ්ලෙමින් කියන්නේ. අපි මේ වෙද්දී ප්‍රසාද ලකුණු සටහනේ ඉස්සරහා ඉන්නවා. ඉතින් තරගයක් පරාදු වුණා කියලා අපි කණ්ඩායම වෙනස් කරන්නේ නැහැ. එහෙම ක්‍රීඩකයෝ ඉවත් කරන එක අපේ ක්‍රමය නෙවෙයි. ඔය විදිහට තමයි ෆ්ලෙමින් අදහස් දක්වලා තිබුණේ. මේ වෙන වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින උදේ සපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තෙක් cricket ලංකාවෙන් ඔබට සුබ දවසක්.